ආයිබෝන් යාළුවනේ, මං කෙලින්ම කාරණාවට මෙන්න. මම මේ වීඩියෝ එක හදන්න හේතුව ගොඩක් ගැරහිලි නින්දිත කමෙන්ට් එකම ඇවිල්ලා තියෙනවා. මොකද කිව්වොත් කට්ටිය මේක ඇවිල්ලා ප්‍රසිද්ධ රහසක් කෙලින්ම කියන්න. මං කියන්නේ මේක ආදුනිකයින්ට, ඒ කියන්නේ අලුතෙන් සත්තු හදන කට්ටියට තමයි මම මේ චැනල් එක ඕපන් කරේ. මොකද කිව්වොත් මේකේ මේ සබ්ජෙක්ට් එකේ ගොඩක් පැරණි කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ වැරද්දක් කියන්නේ නැහැ මම. මොකද කිව්වොත් ඒක ක්‍රමයක්. සමහර කට්ටියගේ මේ කලාව තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය. ඉතින් ඒක වගේ කට්ටියට ප්‍රශ්නයක් එනවට මම කැමති නැහැ. ඒ චේතනාවකින් නෙවෙයි මං හැදුවේ මේ චැනල් එක. හරිද? කට්ටිය සත්තු ගැන දැනගන්න ඕනේ. මොකද කිව්වොත් මම ගොඩක් මුණ දීලා තියෙනවා මම නොදන්න කාලේ. අවුරුදු 8 තමයි මං මුලින්ම කුකුල් පොර කුකුල් පැටියෙක් අතට ගත්තේ. එදා ගත්තු සත්තු අද වෙනතුරු මගෙන් අයින් වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ලේවලට කාවදුනට පස්සේ ඉතින් ඒක අයින් කරන්න බෑ. මැරණකම් ඉන්නවා ඉතින් ඒ විදිහටම. ඒ වගේ තමයි ගොඩක්ම කරන්නේ. ඉතින් ඒ වගේම ආසාවෙන් මං කොහමද සතෙක් හැදුවේ කියලා, ඒ වගේම ආසාවෙන් ගොඩක් කට්ටිය මට මුණ ගැහිලා තියෙනවා. ඒගොල්ලන්ට මං මට පුළුවන් දේ කරලා දීලා තියෙනවා. බේතේත් ගැන බලාගන්න විදිය ඒවා මං කියලා දීලා තියෙනවා. ඉතින් මට දන්න දේ මම කියලා දෙනවා. ඒ කාලේ මම සත්තු හදන කාලේ මගේ සතු සෑහෙන මැරලා තියෙනවා. බේත් කරන්න දන්නේ නැතුව. මට දන්නේ නැති ඉඳා දන්නවා කියලා කියන කෙනෙක් ගාවට ගෙනියලා දෙනවා. දන්න මිනිස්සුත් ඉන්නවා, නොදන්න මිනිස්සුත් ඉන්නවා. නැතුව නෙවෙයි. ඉතින් ඒගොල්ලන්ගෙන් බේත් අහලා කරනවා. සමහර කට්ටිය බේත් පොවලා මොනවාද පොවන්නේ කියලාත් කියන්නේ. මේ සතාගේ කට හොදලා තමයි අතට දෙන්නේ. ඒ වගේම සමහර කට්ටිය කරා මගේ ජීවිතේ උන දේවල් මං කියන්නේ. සමහර කට්ටිය ඒ සත්තුන්ව තියාගන්නවා සනීප කරලා දෙන්නම් කියලා. සනීප කරලා පොඩි ලෙඩකට සෙමකට දවස් 3-4කින් සනීප කරගන්න පුළුවන් ලෙඩක් මාස ගාණක් අදිනවා. ඒක තියාගෙන සතා කූඩුවේ ඉන්නේ, බේත් කරගෙන ඉන්නේ කියලා කියවා. ගෑස්වල ගිහිල්ලා බලන්න පුළුවන්ද? බැහැ. එතනට ගිහිල්ලා හරි කියලා. එතකොට ඒක ගිහිල්ලා අහන්න අයියකුත් නැහැ. ඒ වයසකුත් නෙවෙයි. අවුරුදු 12-14 ඒ වගේ ඇති. එතකොට හරි කියලා එනවා. එහෙම ගොඩක් කටිය කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ සතුම තියලා පැටව ගන්නවා. එච්චර දුරදිග හිතන්න තේරුමක් නැහැ ඒ කාලේ. එතකොට ඒ වගේ දේවල් වෙලා තියෙනවා. සමහර කට්ටිය ගෙවල් වලට ඒගොල්ලන්ගේ සත්තුන්ගේ කූඩුවස් කරන්න ඒ වගේ වැඩවලටත් කියනවා. ඒ වගේ වැඩවලටත් අපිව පාවිච්චි කරා ඉතින්. ඉතින් ඒවා ජීවිතේ විඳපු අත්දැකීම්. ඒ කියන්නේ කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපෙන් ගන්න ඕන ප්‍රයෝජන ඒගොල්ලන් ගන්නවා. සත්තුන්ට කෑම අරන් එන්න කඩේ යවනවා. ඒ වගේ වැඩ කරලා තියෙනවා. නැතුව නෙවෙයි, ලැජ්ජ වෙන්න ඕනේ නැහැ දෙයක් කරා කියලා කියන්නේ. හරිද? මට ගුරුවරයෙක් ඉන්නවා. නැතුව නෙවෙයි, මට ගුරුවරයෙක් ඉන්නවා. එයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ සබ්ජෙක්ට් එකේ ගොඩක්ම ඉන්නේ නොදන්න දේ දන්නවා කියලා පෙන්න ගන්න කට්ටිය. හරිද? මම අත්දැකීමෙන් කියන්නේ එක. ඒ වුණාට මගේ මම ඉගෙන ගත්ත ගුරුවරයා එම නෙවෙයි. එයාට ගොඩක් දේවල් දන්නවා. ඒ වුණාට එයා නොදන්නා වගේ ඉන්නවා. එයාට දන්න දේ එයා රඟන්ඩ යන්න. ඒ වගේ ගුරුවරගෙන් දා මම ඉගෙන ගත්තේ. හරිද? එතකොට ඊට ඉස්සර එයා හම්බෙන්න ඉස්සර මට ගුරුවරයා මං ගොඩක් සතු නැති කරගෙන තියෙනවා. ගොඩක් ඒ කියන්නේ නින්දිත නින්දාවට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒ සමාජ වචනින් කියනවා නම් චාටර් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන්න හොඳ නැහැ කියලා තමයි අනිත් කට්ටියටත් මම දන්න දේ කියලා දෙන්නේ. ඉදිරියට මේ channel එකේ බේත් හේත් ගැනත් කරනවා මම. අනිත් එක සතුන් රැක බලා ගන්න විදිය කොහමද, කූඩු පිරිසිදු කරන එකේ ඉඳලා හැමදේම මට දන්න දේ මම කියලා දෙන්න. ඕගලන්ගෙන් සපෝට් එකක් ඕනේ. මම කතා කරපු දේවල් ඕගලන්ට ඇත්ත කියලා හිතුනොත්, මම කියපු දේවල් අවංකව කිව්වා කියලා හිතුනොත් මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඒ වගේම මේක මම කියපු දේවල් කාගේ හරි හිතර ඉදලා තිබ්බොත් ඒකට සමා වෙන්න. අනිත් එක මම සත්තු ගැන කියලා රඟන්න නෙවෙයි මේ channel එක හැදුවේ. ඇත්තම කියන ඇත්ත කතාව කියන්නම්. මම දන්න දේ නොදන්න කට්ටියට කියලා දෙන්න. දන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්
මම බල කරන්න බලන්න කියලා ඕගොල්ලන් කැමති නම් බලන්න නැත්නම් ඒක ස්කිප් කරලා යන්න එම් ප්‍රශ්නයක් නැහැ නොදන්න කට්ටිය ගොඩක් ඉන්නවා මං වගේ මං ඒ වයසේ ඉගෙන ගන්න කොච්චර ආසයන් හිටියද ඒ දේවල් ඉගෙන ගන්න කොච්චර කට්ටිය ඉන්නවද ඉතින් ඒගොල්ලන් නොදන්න කමින් එක් තැන් තැන් වලට ගිහිල්ලා හේතු වෙලා ඉන්නවා ඉතින් ඒගොල්ලන් කරන්නේත් මගේ ජීවිත උන දේ තමයි ඒගොල්ලන්ට තියෙන්නේ ඉතින් ඒගොල්ලන් ඒක දැනගෙන තමන්ටම කියලා සතෙක් ආදරයට හදා ගන්න ඕනේ මගේ ගාව ඉන්න සත්තු ඔක්කොම මම බලාගන්නේ ළමයි වගේ තමයි ඒ වගේ තමයි මම හිතන්නේ අනිත් කට්ටියත් ඒ විදිහටම බලා ගන්නවා කියලා මොකද ඒක මේ වගේ කට්ටිය ගොඩක් මට මුණ ගැහිලා තියෙනවා එතකොට අනිත් එක මගේ කටහඬ පොඩි මට මම පොඩි එක්කෙනෙක් නන් නෙවෙයි හරිද මම අවුරුදු 30ක් තිස්සේ මේ පොරක කුල්ලු හදනවා එතකොට ඒගොල්ලන්ගේ ගොඩක් ලෙඩ ඒ කියන්නේ හැසිරීම් රටා ඒව ගැන අපි සත්තු හදනකොට කොහොමත්ම ඒගොල්ලන්ගේ හැසිරීම් රටා ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මොකද කිව්වොත් ඒගොල්ලන්ගේ ලෙඩක් එම හැදුනොත් මේ සත්තු ඇවිල්ලා ඇති කරන කට්ටිය ඇති කරන එක්කෙනත් එක්ක හරි ලැදි හීලයි සත්තු හරිද ඒක අපි හදන විදියට තමයි මේ සත්තුත් එක්ක අපි ඉන්න ඕනේ කාලය ගත කරන්න ඕනේ ඒ වගේම ඒගොල්ලන්ට සෝරි ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් අපි ලබා දෙන්න ඕනේ එතකොට ඒ සත්තුගේ හැසිරීම වෙනස් වෙනකොට අපිට තේරෙනවා අනිත් එක ඒගොල්ලන්ගේ මල පහ ඒවා ගැන බලලා ඒ වලින් අධ්‍යයනය කරන්න පුළුවන් මට්ටමකට එන්න ඕනේ ඒ කියන්නේ සාමාන්‍ය සත්ෙක්ගේ ඇඟේ මොනාර ලෙඩක් තියෙනවා නම් එකක් ඇවිල්ලා ඒගොල්ලන් බාහිරව පෙන්නනවා නිදි කිරනවා සතා ඇලිමැලි ගතියෙන් අයින්ට මුල්ලකට වගේ වෙලා ඉන්නවා ඒ වගේ දේවල් තියෙනවා අනිත් එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ මල පහවලි අභ්‍යන්තර ගැටලු පෙන්වන්නේ වැඩියෙන්ම මල පහවලි එතකොට ඉතින් ඒව බලලා තේරුම් ගන්න පුළුවන් විදියට සත්තු හදනවා නම් ඒ විදියට හැඩගැහෙන්න ඕනේ මේ මම කියන්නේ මම ලොකු ඕස්තාද් කෙනෙක් කියලා මං දන්න දේ මං කියලා දෙන්නම් අනිත් එක ගොඩක්ම මට වුණා උනේ මම මොන දුන්නු දේවල් අනිත් කට්ටිය මුණ දෙන්න හොඳ නැහැ කියන හේතුව තමයි කාගේ හරි හිත රිදිලා තිබ්බොත් මං වැරදියට එම වුණා හරි කියලා තිබ්බොත් සමා වෙන්න අනිත් එක මාව දන්නේ නැති වුණාට ගොඩක් කට්ටිය මගේ සත්තු අඳුරනවා මම ඉස්සර වීඩියෝ එකේ දාලා තිනවා සුදු ජාලයක් සුදු ජාලාරයෙක් කටු ගන්න සතෙක් එයාව දන්නවා මම හිතන්නේ ගොඩක් තැන්වල කට්ටිය එයා හොඳට අඳුරනවා මට වැඩිය මොකද කිව්වොත් මට ලොකු නමක්ම ආරං